බතල වගාවේ අපිට හඳුන්වන්න පුළුවන් බතල ගුල්ලා තමයි අපිට තියෙන ලොකුම හානිය. අපි විශේෂයෙන්ම භෝග මාරුව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ බතල වගාවක් කරනකොට. ඒ වගේම ශේෂ්ඨ සනීප ආරක්ෂාව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. බතල ගුල්ලා රෝපණ ද්‍රව්‍ය සමග ශේෂ්ත්‍රයට පැමිණෙනවා. අපි ඒ නිසා බතල ගුල්ලන්ගේ හානිය නැති නිරෝගිමත් මව් ශාකවලින් දනු ලබා ගැනීමත් වැදගත් වෙනවා මේ බතල ගුල්ලා පාලනය ගැන සැලකිලිමත් වෙනවට. අපිට වැල් පැහැ කොළ පැහැ අඩු වේගෙන ලා කහ පැහැයක් මතුවෙන අවස්ථාවේදී අපේ වයස මාස 3 මාර 4 වෙනකොට අස්වැන්න නෙලා ගැනීමට සූදානම් කියන ඉඟියක් වැල් වලිනුත් අපිට ලැබෙනවා. මේ නිසා අපි අස්වැන්න නෙලීමට මාස 3 මාර 4දී සූදානම් වෙන්න ඕනේ. අල කපලා බලනකොට හරස්කඩ අල කිරි එනවනම් දුඹුරු පාට වෙනවනම් ඉතා ඉක්මනින් ඒ අල මෝරන්න තව කල් තියන්න ඕනේ ශේෂ්ත්‍රේ. ඒ බව අපිට ශේෂ්ත්‍රේ පරීක්ෂාවක් කරලා අඳුර ගැනීම හැකියාවක් තියෙනවා. මේ අල අස්වැන්න හිලා ගැනීමේදී වැලිවත් කරලා අලවලට හානි නොවන විදියට ගලවා ගැනීම හැකියාව තියෙනවා. මේ අල අපිට සතියක් පමණ හොඳට වාතාශ්‍රය ලැබෙන තැනක ගබඩා කිරීමෙන් සතියක පමණ කාලයක් හොඳින් ගබඩා කර තබා ගැනීම හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ගොඩක් ජනප්‍රිය වාරියපොළ රතු කියන ප්‍රභේදය ඒ ප්‍රභේදය අලස්වැන්න ගත්තොත් හෙක්ටාරයට ටොන් 14ක් 15ක් වගේ ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අල ප්‍රභේද 12ක් පමණ නිර්දේශ කරලා තියෙනවා. ඒ ප්‍රභේද හෙක්ටාරයට ටොන් 22ක් 25ක් වගේ ප්‍රමාණයක අස්වැන්නක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඈතකදී නිර්දේශ කරපු හෝඩි මලි කියන ප්‍රභේදය ඉතා කෙටි කාලිනව අස්වැන්න ලබා ගන්න හැකියාව තියෙන අතර එහි අස්වැන්න හෙක්ටාරයට ටොන් 25ට වඩා වැඩි ප්‍රමාණයකින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.